ආයුබෝවන් අන්‍යෝන් හසයෝ අද අපිට පාඩම් කරන්න තියෙන වචන මොනවද කියලා බලමු. ගේම් හදා කියලා කියන්නේ ගේම් සෙල්ලම් කරනවට. කියෝල් කියලා කියන්නේ ශීත කාලයට. ක්‍යොන්ජල් ගුවන් කියලා කියන්නේ පොලිස් නිලධාරියට. ක්‍යොන්ජල් සෝ කියන්නේ පොලිසියට. ක්‍යොන්ජිගා චොත්තා පෙනුම හොඳයි. අපි මේ වචන එකින් එක පැහැදිලි කරගමු. ගේම් හදා ගේම් සෙල්ලම් කරනවා. උදාහරණ වාක්‍ය බලන්න. සිහොමි කක්කවෝසෝ ගේම් හජි මල්ගෝ කොම්බු හසයෝ. සිහොමි කක්කවෝසෝ ගේම් හජි මල්ගෝ කොම්බු හසයෝ. සිහොමි කියන්නේ විභාගය. කක්කවෝසෝ කියලා කියන්නේ ළඟ නිසා. ගේම් හජි මල්ගෝ කියලා කියන්නේ ගේම් ගහන්නේ නැතුව. කොම්බු හසයෝ පාඩම් කරන්න. ඊළඟ වචනය බලන්න. ක්‍යෝල් කියලා කියන්නේ ශීත කාලයට. උදාහරණ වාක්‍ය බලන්න. ක්‍යෝරේනන් මෝ මොගල්ලේයෝ ශීතකාලයේදී. ක්‍යෝරේනන් කියලා කියන්නේ ශීතකාලයේදී. මෝ මොනවද? මොගල්ලේයෝ කන්නේ. ක්‍යෝරේනන් මෝ මොගල්ලේයෝ ශීතකාලයේදී මොනවද කන්නේ? තුන්වෙනි වචනේ බලන්න. ක්‍යොන්ජල් ගුවන් කියන්නේ පොලිස් නිලධාරියට. ක්‍යොන්ජල් ගුවන් පොලිස් නිලධාරියා. උදාහරණ වාක්‍ය බලන්න. ශ්‍රී ලංකා ක්‍යොන්ජාරන් ආජු චොත්තා. ශ්‍රී ලංකාවේ ක්‍යොන්ජාරන් පොලිස් නිලධාරීන් ආජු චොත්තා ගොඩාක් හොඳයි. ආජු කියන්නේ ගොඩාක්, චොත්තා කියන්නේ හොඳයි. ආජු චොත්තා ගොඩක් හොඳයි. ඊළඟ වචනය බලමු. ක්‍යොන්ජල්සෝ කියන්නේ පොලිසියට. ක්‍යොන්ජල් සෝනන් ඕදියේ ඉස්සෝයෝ පොලිසිය කොහෙද තියෙන්නේ? ඊළඟ වචනේ බලන්න. ක්‍යොන්ජිගා චොත්තා පෙනුම හොඳයි. උදාහරණ වාක්‍ය බලන්න. ක්‍යොන්ජිගා පෙනුම චොයෝ හොඳ නිසා. කිබුනිදෝ හැඟීමත් චොයෝ හොඳයි. ඔයාලා දන්නවා මේ සෝ කියන කොටස නිසා කියන අර්ථය ඇවිල්ලා තියෙන මේ සෝ කියන එක නිසා. ආසෝ නිකම්ම චොත්තා කියලා කිව්වොත් හොඳයි. චොආසෝ මේ ආසෝ එකතු වෙලා තියෙන නිසා කියන අර්ථය ඇවිල්ලා තියෙනවා. හොඳ නිසා කියලා හැදිලා තියෙනවා. චොආසෝ හොඳ නිසා. කිබුනිදෝ හැඟීමත් චොයෝ හොඳයි. කිබුනි කියන්නේ හැඟීමට. හොඳයි, ඊළඟ වචන සෙට් එක අපි බලමු ඊළඟ පාඩමේ.